ආයිබෝන් පුංචි දුවේ පුතේ අදත් ඔබ සමග සතුටින් ගත කරන වේලාව මේ පුංචි ළමයි එක්ක ගත කරන කාලය මොන තරම්නම් මිහිරිද කියලා දැනෙන්නේ පුංචි අයගේ පුංචි කතා පුංචි දඟකාරකම් හරිම මිහිරි දේවල් නිසා පුංචි කතාවක් කියන්න කිව්වහම පුංචි අය වැඩිපුරම කරන්නේ අනේ නැන්දේ අනේ මාමේ ඔයා දන්න ලස්සනම කතාවක් අපට කියලා දෙන්න ඒ වගේම තමයි මොකක් හෝ පුංචි වැඩක් පැවරුවහම ඒ වැඩය අනෙක් අයත් එක්ක එහෙමත් නැත්නම් සම වයසේ යාළුවෙක් එක්ක හවුල් වෙලා කරන්නම තමයි පුංචි අය කැමති කිසි විටක පුංචි ළමයි තනි වෙන්න කැමති නැති බවට හොඳ සාක්ෂියක් තමයි ඒ ඉතින් එවන් පුංචි ළමයින්ට අර වැඩේ කරන්න මෙන්න මේ වැඩේ කරන්න කියලා අන කරන්න නම් හොඳ නැහැ කොහොමටත් පුංචි ළමයි අන කියන වචනයට කැමතිම නැහැ. ඒ තරමටම පුංචි අයගේ ලෝකයේ රජවරුන් බවට ඔවුන් පත්වන්න හරිම කැමතියි. ඉතින් එවන් පුංචි ළමා සිත හඳුනාගෙන තමයි බොහොම පරිස්සමින් යුතුව ඔවුන් එක්ක මේ ගමන ඔබ අපි යා යුතු වන්නේ. දරුවෙක් කියලා කියන්නේ ඔබේවත් මගේවත්. ඔබට අපට පමණක් නෙමෙයි. තමන් ඉපදුණු රටට වගේම මුළු මහත් ලොවටම අයිති දෙයක්. එහි වටිනාකම කොතරම් දෙයක් දරුවන් සමග ගනුදෙනු කරන හැම මොහොතකම පරිස්සම කියන වචනය ඉතා ඉහලින් අප තබා ගත යුතුමයි. පුංචි කාලේ ඉඳලම දරුවන්ගේ එම ගමන් මග නිවැරදි නොවුනොත් දරුවෙකුට වෙන හානිය මුළු මහත් ලොවටම බලපාන දෙයක් බවටයි බොහෝ විද්‍යාඥයින් පවා මතය වෙලා තියෙන්නේ. දරුවෙකුගේ වටිනාකම දැන හැඳිනගෙන දරුවන් සමග ගනුදෙනු කරන්න ඔබ අප සියලු දෙනාම හිතට ගනිමු. ඔබ මේ සවන් දෙන්නේ බදාදා ශිල්ප මඩුලියට වැඩසටහනට. අප මුලින්ම සඳහන් කළේ දරුවෙකු සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. මෙන්න මේ තොරතුරු වලට ඔබ සවන් දුන්නොත් ඔබටත් පුළුවන් තවත් බොහෝ දේ දරුවන් වෙනුවෙන් ඉගෙන ගන්න. මේ රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගේයපද රචකාවියක් වගේම ලේඛිකාවක් වන යමුනා මාලනී පෙරේරා මහත්මිය. දරුවෝ ගැන කතා කරනකොට මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හුඟක් වෙලාවට අපේ දෙමාපියෝ ගුරුවරු කරදර වෙනවා. මේ කියන්නේ අනවශ්‍ය විදියට මේක ලොකු කරදරයක් කරගෙන ඉන්න බව අපිට තේරෙනවා. නමුත් ඇත්තටම මේ ළමයෙකුට කරදරේ ළමයාට දැනෙන්න අරින්න නරකයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. මොකද අධ්‍යාපනය කියන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දරුවාට සමහරක්කට තියෙන්න පුළුවන් විවිධ හැකියාවල්. ගායනයට, නර්තනයට, සංගීතයට, ඒ වගේ දේවල් වලට. නමුත් මේ දේවල් වලට පවා යොමු නොකර ළමයව මේ පාඩම් කිරීම සඳහාම තද බල විදියට පෙළඹවීම මං හිතන්නේ ළමා මනසට කරන ලොකු තර්ජනයක් කියලා. දැන් අපි දන්නවා අපි කුඩා කාලේ ගොඩක් වෙලාවට දැන් පාසල් ඇරිලා ඇවිල්ලා අපිට සෙල්ලම් කරන්න කාල වේලාවක් තිබුණා. අපි වත් පෙදුව පැන ඇවිදිනවා, අවට ළමයි එක සෙල්ලම් කරනවා, ඒ වගේ. නමුත් අද ළමයෙකුට එහෙම ඉඩක් කවරක් ලබා දෙන්නේ නැහැ ගොඩක් දෙමව්පියෝ. ගොඩක් වෙලාවට කොටු වෙලා වගේ ඉන්නවා ගෙවල් වලට වෙලා. ඊළඟට පන්ති යනවා, ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කෑම කාලේ ඇඳුම් මාරු කරගෙන එහෙමම පන්තියට ඇරලන තුරේ තමයි අද ඉන්නේ. ඉතින් මං හිතනවා මේක හරි ලොකු පීඩාවක් කියලා. මේ පීඩාව කියන එක මේ ළමයාට ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම දැන් ඉස්සෙල්ලම ළමයා ඉස්කෝලේ දාන කාලේ ඉස්සෙල්ලම පීඩාව ඇති කරනවා දෙමව්පියෝ. මොකද ළමයාව හොඳ ඉස්කෝලේකට දාගන්න ඒ දා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදනවා. ඉතින් හොඳම ඉස්කෝලේකට දාන්න ඕන හින්දා ඉතින් දරුවට මේක මානසිකව ලොකු වදයක් වෙනවා. ඉතින් අන්තිමට පුළුවන් තරමේ ඉස්කෝලේකට දාලා ඉවරලා ඊළඟට තමයි යුද්ධ පටන් ගන්නෙ පහ වසරට අහම ශිෂ්‍යත්වෙදී. ශිෂ්‍යත්වයෙන් හරි ළමයාව හොඳම හොඳ ඉස්කෝලේකට දාගන්න ඕන කියන චේතනාව නිසා තමයි මේ ගොඩක් ඔක්කොම දේවල් ඇති වෙන්නේ මං හිතන්නේ. ඉතින් මේ වගේ හුඟක් වෙලාවට මේ ළමයාගේ ළමා කාලයට තර්ජන ඇති කරන තත්ත්වයක් මං හිතන්නේ තියෙන්නේ. මේක ගොඩක් ළමයාගේ මානසික
අධ්‍යාත්මයට බලපානවා ළමයාට දහම් පාසලකට යන්න නැහැ ධර්ම කාරණාවක් ඉගෙන ගන්න නැහැ මේ ලොකු තරඟයකට මුණ පාලා ඉන්නේ ඉතින් අල්ලපු ගෙදර ළමයා අහවල් ලොකු ඉස්කෝලේට යනවා අපේ ගෙදර ළමයින්ට තමයි යන්න බැරි කියන ලොකු තරඟකාරී ස්වභාවය නිසා මේ දෙමාපියන් අතර නිතර ඇතිවෙන මේ කතාබහ නිසා මේ ළමයා මොනතරම් දුරකට පීඩාවට පත් වෙනවද කියන එක දෙමාපිය හිතන්නේ නැහැ නිදහස් මනසින් යුතු චිත්‍රයක් අඳින්න ගීතයක් ගායනා කරන්න ඒ වගේ දෙයකට ළමයාගේ හිත යොමු නොකර තීරුවටම මේ අකුරු වලට පැටලි පැටලි මේ පාඩම් වැඩවල පැටලි පැටලි ළමයාගේ මනස ගොඩක් වෙලාවට ඒවටම යොමු කිරීම මං හිතන්නේ හරිම පුදුමාකාර විදිහේ ළමා ජීවිතයට කරන ලොකු නරක තර්ජනයක් කියලා මං විශ්වාස කරනවා ළමයාට ළමෙක් විදිහට හැසිරෙන්න කෑම කන වෙලාවට පවුලයාත් එක්ක එකතු වෙලා කෑම කන්න අම්මගේ තාත්තගේ මුණ දිහා බලලා කතා කරන්න හිනා වෙන්න අක්කා අයියා එක්ක සතුටු වෙන්න සෙල්ලම් කරන්න ඉතින් ඒ ළමා මනස පවිත්‍රව තියෙනකොට තමයි ළමා මනසේ නොයෙක් සිතුවිලි ඇති වෙන්නේ අනාගතේ හොඳ මිනිසුන් බිහි කරන්න පුළුවන් වෙන්නේ ළමා මනස හුඟක් දුරට මේ වගේ නිරවුල්ව තියාගත්තොත් විතරක් කියලා තමයි මම හිතන්නේ ඒක හින්දා මම හිතනවා ළමයි ගැන අපි කතා කරනකොට ළමයින්ගේ මනස ගැන අපි හිතන්න ඕන ඔවුන්ගේ අධ්‍යාත්මය ගැන හිතන්න ඕන ඔවුන්ට අනවශ්‍ය විදියට බර දාන්නේ නැතුව ඔවුන්ගේ ළමා කාලය යහකින් ගත කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඉඩ දෙනවා නම් ඒක තමයි අපිට ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම සේවය කියලා මම විශ්වාස කරන ලොකුම ආදරය ඒක තමයි ඔබට අපට අපි හැමෝටම විශේෂයෙන් දෙමාපියන්ට ගුරුවරුන්ට ඉතාමත් වැදගත් වන වටිනා අදහස් ටිකක් අපිට මතක් කරලා දුන්නේ රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගේයපද රචකාවියක් වන ඒ වගේම ලේඛිකාවක් වන යමුනා මාලනී පෙරේරා මහත්මිය. ඔබ මේ සවන් දෙන්නේ බදාදා ශිල්ප මඩුලියට වැඩසටහනට. අපි අද වැඩිපුරම කතා කළේ දරුවන් ගැන. අද අපි මේ වැඩසටහන පුරාම දරුවන් ගැන කතා කරමින් ඔවුන්ගේ ලෝකය එළිය කරන්නටයි අපි උත්සාහ ගන්නේ. දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන, දරුවන්ගේ ලෝකය ගැන කතා කළ අපට දරුවන් වෙනුවෙන් කළ හැකි තවත් බොහෝ දෑ තිබෙනවා. ඔබට පුළුවන් නම් ඔබේ නිවසේ ඔබම ඔබ සැරිසරන පුංචි කෝබියන්ගේ ලෝකය දරුවන්ට කියා දෙන්න. රැට ඉගිලෙන ලස්සන කලාමැදිරිය ගැන කියලා දෙන්න. මුළු නිවසම නිහඬතාවයෙන් පුරවලා අවට වගේම ඈතින් ඇහෙන රැහැයියන්ගේ හඬට, කුරුල්ලන්ගේ හඬට සවන් දෙන්නට පුංචි දරුවන්ට කියා දෙන්න ඔබට පුළුවන් නම්, ඔන්න බොහොම අපූරු මිහිරි සිතුම් පැතුම් පිරි දක්ෂ කලාත්මක දරුවෙකු ඔබට දකින්නට පුළුවන් වේවි. එවන් දරුවෙකු දකිනු රිසියෙන් තමයි දරුවන් වෙනුවෙන් මේ තොරතුරු ප්‍රසන්න මාමා ඔබට ඉදිරිපත් කරන්නේ.
නුවරඑළිය රත්නාලෝක පිරිවෙනේ පරිවේනාචාර්ය පරිසරවේදී ප්‍රසන්න සමන්ත විජේසිංහ මාමට අපි දැන් සවන් දෙමු. අයිබෝන් දුවේ පුතේ, ඔන්න ප්‍රසන්න මාමා අදත් එනවා ඔගොල්ලෝ හම්බෙන්න. මේ රටේ කුරුල්ලෝ ගැන කතා කරන්න. දුවලා පුතාලට මතක ඇති, මම ගිය සතියේ කුරුල්ලන්ගේ ප්‍රමාණයත් එක්ක ආදරණීය දුවලා පුතාලට කුරුළු වර්ගීකරණය ගැන කතා කරා. හොඳයි, කියන්න බලන්න අපි ගිය සතියේ නැවතුනේ කොතනින්ද කියලා. නතරුණේ කොතනින්ද ඔය පුතේ? සෙන්ටිමීටර් 23ක් පමණ වර්ධනය වෙන ගෙවත්තේ ගැවසෙන මයින ගැන කතා කරලා නේද? හොඳයි, ඊළඟට අපි බලමු ඔන්න ටිකක් ලොකු කුරුල්ලෝ අපිට හම්බෙනවා දැන්. ඒ තමයි දුවලා පුතාලා දන්නවා ඇති, සෙන්ටිමීටර් 51 ඉඳලා 71ක් විතර ප්‍රමාණයක් හැදෙන සිලු සර්ප උකුස්සා. ටිකක් නම කියපුවම බය හිතෙනවා නේද? සිලු සර්ප උකුස්සා. ඒ කියන්නේ මෙයාට සර්ප උකුස්සා කියලා කියන්නේ දුවේ පුතේ, මෙයාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ සර්පයෝ. මෙයා උඩින් ප්‍රියාසර කරනකොට පොළවේ ඉන්න සර්පයෝ දැක්කොත් මෙයා වේගෙන් පහළට ප්‍රියාසර කරලා තමන්ගේ ශක්තිමත් පාද දෙකෙන් සර්පයාව අල්ලගෙන ගහක් උඩට පියාඹලා ගිහිල්ලා මේ සර්පයාව ආහාරයට ගන්නවා. අපි එයාට කියන්නේ සිලු සර්ප උකුස්සා. ඇයි සිලු සර්ප උකුස්සා කියලා කියන්නේ පුතේ? එයාගේ හිසේ තියෙනවා පුංචි ඉහළට නැමිච්ච සිලුවක්, නැත්තම් ඉහළට නැමිච්ච කොණ්ඩයක් වගේ කොටසක් තියෙනවා. ඔන්න ඊළඟට අපිට හම්බෙනවා සෙන්ටිමීටර 70ක් විතර හැදෙන අපේ රටේ ජාතික පක්ෂියා. දුවලා පුතාලා දන්නවා ඇති, ජාතික පක්ෂියා කියපු ගමන් දැන් මේ ප්‍රසන්න මාමා කියන්නේ යන්නේ අපි දන්න අපේ වලි කුකුලා ගැන කියලා ඉවරලා. ඔව් ආදරණීය දුවේ පුතේ, මේ ළඟට අපිට හම්බෙන්නේ ප්‍රමාණය අනුව වර්ගීකරණයේදී අපිට හම්බෙන්නේ සෙන්ටිමීටර 70ක් විතර වර්ධනය වෙන ලංකාවට ආවේනික වලි කුකුලා කියන පක්ෂියා. දුවේ පුතේ, වලි කුකුලා ගැන විශේෂයෙන්ම ලංකාවට ආවේනික කුරුල්ලන් ගැන ඔයාලට වෙනම විස්තරයක් මෙම වැඩසටහන් පාඩම් මාලාවේ වැඩසටහන් මාලාවේදී ඔයාලට කියලා දෙන්න ප්‍රසන්න මාමා ලෑස්ති. හොඳයි, දුවේ පුතේ පුංචි මතක් කිරීමක් කරන්නත් එපැයි. දැන් දුවල පුතාලා ලියා ගන්නවනේ මේ කොලයක් පෑනක් අරගෙන. පුතේ, අපි මේ කතා කරන්නේ කුරුල්ලන්ගේ ප්‍රමාණය සැසඳීම අනුව. ඔන්න ඉස්සෙල්ලා කතා කරේ සෙන්ටිමීටර 70ක් වර්ධනය වෙන වලි කුකුලා ලංකාවට ආවේනික අපේ ජාතික පක්ෂියා පිළිබඳව. ඊළඟට දුවේ පුතේ ටිකක් දිග, ගොඩාක් දිගට බොහොම ලස්සන පිල් කලඹක් තියෙන, ඒ වගේම වැස්ස එනකොට බොහොම ලස්සන නැටුමක් ඉදිරිපත් කරන, අපි කවුරුත් ආදරය කරන විවිධ කතා පටබැඳිච්ච සෙන්ටිමීටර 250ක් විතර වර්ධනය වෙන මොනර තමයි අපිට ඊළඟට හම්බ වෙන්නේ. හැබැයි පුතේ, සෙන්ටිමීටර 250 කියලා කියන්නේ මොනරගේ මේ පිල් කලඹත් එක්ක තමයි හැදෙන්නේ. මොනර බොහොම ලස්සන සතෙක්නේ, දුවල පුතාලා දන්නවා, බොහොම ලස්සන කතන්දර නිර්මාණය වෙලා තියෙනවානේ. මොනර මුල් කාලයේදී බොහොම අවලස්සනයිලු, අවිච්‍යා තමයිලු ලස්සන. ඉතින් මොනර දවසක් ලස්සන ගමනකට යන්න අවිච්‍යාගෙන් ඒ ඇඳුම ඉල්ලගත්තලු. ඉතින් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා මේ මොනරට තියෙන ලස්සන පිල් කලඹ ඉල්ලගත්තේ අවිච්‍යාගෙන් කියලා. හොඳයි, අපේ සාහිත්‍ය ගොඩනැගුණේ ජනප්‍රවාදයත් එක්කනේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරගනිමින් මම අර මුලදී මතක් කරා වගේ කුරුල්ල ගැන කතා කරනකොට දුවල පුතාලට පුළුවන් අපේ සාහිත්‍ය ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න. හොඳයි, එහෙමනම් ඒ සෙන්ටිමීටර 250ක් විතර වර්ධනය වෙන ලස්සන පිළ කලඹක් තියෙන මොනර තමයි තරම සැසඳීමේදී අපිට ඊළඟට හමුවන කුරුල්ල. හොඳයි, අපිට ඊළඟට හම්බෙනවා මෙන්න මෙහෙම జాතියක්. ඒ තමයි මේ ගං ඉවුරු වල මුහුදු වෙරළ අයිනේ ඉන්න කුරුල්ල රංචුවක් ඉන්නවා. අපේ වැව් අසල ඉන්න කුරුළු වර්ග ඉන්නවා. ඒ තමයි එයාලට අපි කියනවා හින්නෝ, ඔලෙවියෝ, කිරල්ලු කියලා ඉවරලා. එතකොට මේ හින්නෝ අතරේ පුංචිම හින්න තමයි සෙන්ටිමීටර 15ක් විතර වර්ධනය වෙන පුංචි හින්න. එයාට කියන්නේ මොකද්ද? පුංචි හින්න. ඔන්න ඊළඟට අපිට හම්බෙනවා සෙන්ටිමීටර 16ක් විතර වර්ධනය වෙන පුංචි මාල ඔලෙවියා කියන කුරුල්ල. කවුද පුංචි මාල ඔලෙවියා? ඊට පස්සේ අපිට හමු වෙනවා සෙන්ටිමීටර 20ක් විතර හැදෙන හීන් වැලි ඔලෙවියා. ඇයි මේ හීන් වැලි ඔලෙවියා කියන්නේ? දුවල පුතාලට පුළුවන් බලන්න, මේ අය නිතරම ඔළුව පල්ලහැට පාත් කරගෙන එක කකුලක් උස්සගෙන තමයි වතුරේ කෑම හොයාගෙන යන්නේ ආදරණීය දුවේ පුතේ. එහෙනම් සෙන්ටිමීටර 20ක් විතර හැදෙන හීන් වැලි ඔලෙවියා. ඔන්න ඊළඟට ඉන්නවා මේ ඔලෙවියා පරම්පරා තුනක් ඉන්නවා ආදරණීය දුවේ පුතේ. ඒ කියන්නේ පුංචි මාල ඔලෙවියා මං ඉස්සලා කතා කිව්වා, ඊළඟට හීන් වැලි ඔලෙවියා, ඔන්න ඊළඟට එයාලගේ ලොකුම එක්කෙනා සෙන්ටිමීටර 25ක් විතර හැදෙන ඔලෙවියන්ගේ ලොකුම එක්කෙනා සෙන්ටිමීටර 25ක් පමණ හැදෙන රන් මහ ඔලෙවියා. ඔන්න පුතේ ඊළඟට අපිට හම්බෙනවා
කිරලා පුදුලා පුතාලා දන්නවනේ කිරලා ගැන නේද අහස පෙරලෙයි කියලා කකුල් දෙක උඩට හරවගෙන තමයිලු බිත්තර ටික රකින්නේ කිරලා ඒ තරම් Tamange පැටවුන්ට ගොඩක් ආදරේලු එහෙනම් සෙන්ටිමීටර් 33ක් පමණ හැදෙන රත්මල් යටි කිරලා ගැන මතක් කරමින් දුවලා පුතාලගේ කුරුළු ගැන පාඩමින් අදට මම සමු අරගෙන යනවා හොඳයි එහෙනම් ලබන සතියේ ප්‍රසන්න මාම එනවා කුරුළු ගැන කතා කරන්නට බලන්න විශ්වය පුරා පැතිරුණු සොබදම් දිනිතියගේ දායාදයන් කොයි තරම්නම් වටිනවද කියලා ඒ තොරතුරු අපිට මතක් කරලා දුන්නේ නුවරඑළිය රත්නාලෝක පිරිවෙනේ පරිවේනාචාර්ය පරිසරවේදී ප්‍රසන්න සමන්ත විජේසිංහ මාමා අපි ලබන සතියෙත් එවැනිම රසවත් තොරතුරු ටිකක් ප්‍රසන්න මාමගෙන් අහන්න සූදානමින් ඉඳිමු ඔබ මේ සවන් දෙන්නේ බදාදා ශිල්ප මඩුල යට වැඩසටහනට පාසල යන පුංචි දුවේ පුතේ ඔබට ලබා දෙන මේ අගනා අදහස් වලට හොඳින් සවන් යොමු කරන්න මේ බියගම කොට්ටුන්න ධම්මගවීසී විහාරයේ අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ස්වාමින් වහන්සේ අද මම කතා කරන්නේ මේ වැඩසටහනට සවන් දෙන ආදරණීය දුවල පුතාලා උදෙසා ආදරණීය දුවේ පුතේ ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් ඉගෙන ගන්න ක්‍රම පිළිබඳව අවබෝධ කරගත්ත දේශනා කළ තවත් උතුමන් වහන්සේ කෙනෙක් ලෝකයේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉගෙන ගන්න ක්‍රමය බොහෝම ලස්සනට පැහැදිලි කළා උන්වහන්සේ වදාළා මෙන්න මෙහෙම ගුරුතුමා හරි ගුරුතුමිය හරි යමක් උගන්නනකොට හොඳට කන් දෙක යොමු කරන්ඩ ඒ සද්දේ ඇහෙන පැත්තට කන් දෙක යොමු කරගෙන හිත වෙන කොහෙටවත් යන්න දෙන්නේ නැතුව ඒක තුලම හිත තියාගෙන හොඳට අහන්න මේකට කියනවා සුතා කියලා අහන්න එතන පළවෙනි එක ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්නන දෙයට ඒ සද්දේ ඇහෙන පැත්තට හොඳට කන් යොමු කරනවා ඒ වගේම හිත යොමු කරනවා හිත වෙන කොහෙටවත් යන්න දෙන්නේ නැතුව ඒක තුල තියාගන්න. ඒකට පාලියෙන් කියනවා අපි සුතා කියලා. පුළුවන් නම් දුවල පුතාලා ලියාගන්න සුයන්නයි තායන්නයි සුතා. ඊළඟ එක තමයි ඒ ඉගෙනගත්ත දේවල් අපි මතකයේ තියාගන්න ඕනේ. ඒ අහන දේවල් මතකයේ තියාගන්න ඕනේ. හරියට ගබඩා කරලා තියාගන්නවා වගේ. දැන් අපිට වැදගත් දෙයක් හම්බුනහම අපි ඒක පරිස්සම් කරලා තියාගන්නේ කබඩ් එකක දාලා අල්මාරියක දාලා මේසලාච්චුවේ දාලා අන්න ඒ වගේ හංගලා තියාගන්නේ අන්න ඒ වගේ පරිස්සම් කරලා ගබඩා කරලා තියාගන්න ඕනි ඒ කියන්නේ මතකයේ තියාගන්න ඕනි ඒකට කියනවා දතා කියලා ගුරුතුමිය ගුරුතුමන් කියා දෙන දේ මතකේ තියාගන්නවා ඔන්න දෙවැනි අධ්‍යාපන ක්‍රමය ඉගෙන ගන්න ක්‍රමය තුන්වැනි ක්‍රමේ මොකද්ද දුවේ පුතේ ඔබ ඉගෙන ගන්න දේවල් ඉගෙනගෙන ඉවර වෙලා ගෙදර ඇවිල්ලා පොත පැත්තකින් තියන්න එපා පොත පැත්තකින් තියලා තිබ්බොත් සතියක් ඔබ දන්නව ඇති කොච්චර අමතක වෙනවද කියලා ඇත්තටම දවස් 3ක් බලන්න නැතුව පොත පැත්තකින් තියලා තිබ්බොත් 140ක් අමතක වෙනවා දවස් 7ක් පොත පැත්තකින් තියලා තිබ්බොත් බලන්න නැතුව ඉගෙනගත්ත ඒවෙන් 160ක් විතර අමතක වෙනවා ඒක නිසා ගෙදර ඇවිල්ලා පොත පැත්තකින් තියන්න නැතුව අර ඉගෙනගත් ඒවා කියවන්න හයියෙන් ලියාගත්ත සටහන් කියවන්න පෙළ පොත තියෙනවනේ පෙළ පොත කියන්නේ ඔබ ඩිස්කෝලේ දීලා තියෙන අච්චු පොත ඒ පොත කියවන්න හයියෙන් ඒකට කියනවා අපි වචසා පරිචිතා කියලා ඒක පාලි වචනයක් වචසා පරිචිතා කියේ බුදුරජාන් වහන්සේ කතා කළේ පාලි භාෂාවෙන් උන්වහන්සේන වචනයෙන් පුරුදු කරන්න වචනයෙන් පුරුදු කරන්න කියන්නේ මේ කියවනවා පාඩම් කරගන්නවා කටපාඩම් කරන්න තියෙන දේවල් නම් කටපාඩම් කරලා තියාගන්නවා එදා එදාම ආය දවසකට කල් දාන්නේ කටපාඩම් කරන එකට ඉස්සර කිව්වේ අපි වන පොත් කරනවා කියලා අන්න වචසා පරිචිතා බෞද්ධ අධ්‍යාපන න්‍යායෙන් තාම වැදගත් කොටසක් දුවේ පුතේ බෞද්ධ අධ්‍යාපන න්‍යාය ගන්නන තවත් ඉතාම වැදගත් ක්‍රමයක් තමයි අහපු දේවල් ඊළඟට අහනවා මතකේ තියාගන්නවා අර කියවන්න පුරුදු වෙන වචනින් පුරුදු කරනවා ඊළඟට කිව්වා මනසානුපෙක්
පෙක්කිතා කියලා. මනසානු පෙක්කිතා කියලා කියන්නේ පාලි වචන කිව්වට බය වෙන්න එපා. මාගේ තේරුම් බොහොම ලස්සනට කියලා දෙන්නම්. ඔබ ඇස් පියාගෙන හිතන්න ඕනි ඉගෙන ගත්ත දේ. ඉගෙන ගත්ත පාඩම ගුරුතුමා කියා දීපු දේ, ගුරුතුමිය කියා දීපු දේ, ඔබ පාඩම් කරපු දේ, කියවපු දේ ඇස් පියාගෙන හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒක හරියට ඇහෙන් බලන්නේ නැතුව පොත හිතෙන් බලනවා. මේ මනසානු පෙක්කිතා කියන්නේ හිතෙන් බලනවා කියන එකමයි. ඒක තේරුම මේකයි. අනිගෙනගත් දේවල් හිතෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න එක පැත්තකින් හොඳට අහනවා. ඊළඟට මතකේ තියාගන්නවා. ඊට පස්සේ හොඳට කියවනවා. කියවල විතරක් මදි ඇස් පියාගෙන නිහඬව අත් දෙක පහසුවෙන් තියාගෙන හිතින් බලනවා. එහෙම හිතෙන් බලනකොට මොකද වෙන්නේ? හිතෙන් බලනකොට ඔබට තව ප්‍රතිඵලයක් ලැබෙනවා. දිට්ඨියා සුප්පටි විද්ධා. දිට්ඨියා සුප්පටි විද්ධා කියලා කියන්නේ ඉගෙන ගන්න දේවල් අර්ථ වශයෙන් කරුණු වශයෙන් ඔබට වැටහෙන්න ගන්නවා. මේ කාරණාව මොකද්ද? මේ දේ කොහොමද? මේක කොහොමද? අරක කොහොමද? හොඳට තේරෙන්න ගන්නවා. ධර්ම ඉගෙන ගන්නෙත් මේ ක්‍රමයටමයි. බුදු දහම උගන්නන විදිහට ඕනෑම විෂයක් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. මේක පෙරදිග අධ්‍යාපන න්‍යාය. ඔබ වහන්සේට බොහොම පින් අපේ දරුවන් වෙනුවෙන් ඒ වටිනා අදහස් අපට ලබා දුන්නට. ඒ බියගම කොට්ටුන්න ධම්මගවීසී විහාරයේ අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේගේ අදහස්. පුංචි දුවේ පුතේ, අදත් ඔබ සමග රැඳී සිටින්නට බදාදා ශිල්ප මඩුලියට මේ වැඩසටහනින් අපට ලැබී තිබූ කාලය මින් අවසන් වෙනවා. අපි අද ඔබෙන් සමුගන්නේ ලබන සතියෙත් ආයෙම ඔබව මුණගැහෙන්නට එන බලාපොරොත්තුව ඇතිව. එහෙමනම් අද අපි ඔබෙන් සමුගෙන යනවා මේ මිහිරි ගීතයත් ඔබට තිරින කරමින්. බදාදා ශිල්ප මඩුලියට වැඩසටහන ඉදිරිපත් කරමින් නිෂ්පාදනය කළමා සුමනා අබේසිංහ. සිප් සතර දැන උගෙන පිරුණු මිනිසෙකු වෙලා දිවි මගට එළිය දෙමු නැන පහන දැල්වලා. සිප් සතර දැන උගෙන පිරුණු මිනිසෙකු වෙලා දිවි මඟට එළිය දෙමු නැන පහන දැල්වලා.
නැන වාහන දල්දලා